සම්බුදු සරණයි මා වැදු මගේ අම්මා ඉතින් ඔයාලා දකින්න ඇති අම්මෙක්ට පහර දෙන මේ වීඩියෝ එක මේ වීඩියෝ එක ගැන කතා කරන්න කලින් මම මගේ විදිහට මේ වීඩියෝ එක ආරම්භ කරන්නම් ඉතින් අම්මලාට ආදරය කරන හැම කෙනෙක්ම මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම ඉවර වෙනකම් බලන්න සමහර තැන්වල කුණුහරුප තියෙන්න පුළුවන් ඇත්තටම මේ වගේ එවුන්ට කුණුහරුප කියන්නේ නැතුව මේ සමාජය හදන්න අමාරුයි කුණුහරුප ප්‍රොමෝට් කරලා හිතන කෙනෙක් ඉන්නවනම් කන්දේ දැමගෙන හැම දෙයක් ගහගෙන पोल मुडा दागे नीदागे रईट इति मे वीडियो मे लोग जीवत्ना मगे अम्मा एतुलु हेम अम्मेक्टम मे वीडियो उपहार वेवा ताम तो अम्मा सब्सक्राइब कर सब्सक्राइब कर अभी अंक तक वीडियो कट रईट मेहम मुलिम किया नोनी अम्म के समान कली मे लोके अभिवाद पेलीगत हकी उतुम दहम බුදු දහම ඉතින් මේ බුදු දහම දේශනා කළ අපේ ගෞතම තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට පවා උපමා කළ හැකි සමාන කළ හැකි එක්කෙනෙක් මේ ලෝකේ ඇත්නම් ඒ මේ වීඩියෝ එක මේ විදිහට කතා කරන මමත් මේ වීඩියෝ එක බලන ඔබත් බිහි කළ මේ ඔයාලට මේ ලෝකේ ඇස් ඇරලා මේ ලෝකේ බලන්න බයක් නැතුව පොළවේ අඩිය ගහලා ජීවත් වෙන්න කොටිම ඔයාලව ජාතක කරපු ඒ ගෙදර බුදුන් කියලා ඔයාලා වඳින ඒ අම්මා විතරයි. ඉතින් මේ විදිහට සක්කිලි විදිහට මේ අම්මට පහර දෙන්නේ කොහමද? ඇත්තටම එයා ජාතක උනේ එයා බිහි උනේ මෙන්න මේ මව් කුසෙන්ද කියන එක අපිට සැකයක්. ඇත්තටම මේ ලෝකේ ඕපපාතික කියලා මිනිස්සෙක් නැහැ. ඇත්තටම බුදු කෙනෙක් උනත් බුදු කෙනෙක් උනත් බුදු බව පතාගෙන උපදෙන බුදු කෙනෙක් වත් මෙන්න මේ මව් කුසක් පිලිසිඳගෙන තමයි මේ ලෝකෙට බිහි වෙන්නේ. ඉතින් ඒ තරම් උතුම් උතුම් මිනිසෙට මේ විදිහට පහර දෙන එක ඇත්තටම අපිට අගය කරන්න බෑ. ඉතින් මේ වගේ වීඩියෝ අනිවාර්යයෙන්ම ඔයාලා මම කතා කරන මේ වගේ වීඩියෝ හැබැයි මේ වගේ වීඩියෝ ආය කතා කරන්න තියන්නත් එපා. ඇත්තටම පට්ට දුගයි වීඩියෝ දැකපු වෙලාවෙන් පට්ට විදිහට ඇඬුණා. ඒ වගේ වීඩියෝ තියෙනවා නම් පල්ලා ඩිස්ක්‍රිප්ෂන් එකේ මගේ WhatsApp නම්බර් එක තියෙනවා. WhatsApp නම්බරේ දාන්න. රයිට්. අපි මේ ගැන ආයෙත් කතා කරමු. ඉතින් ඇත්තටම නංගි මල්ලි අයියේ අක්කේ කියන්නේ තියන්නේ මේ ඔයාලා දන්නවා ඇති ජාතික කොඩිය දන්නවනේ ජාතික කොඩියේ බෝපත් හතරක් තියෙනවා. හරි ජාතික කොඩිය බෝපත් හතරක් ඔයාලා දැකලා ඇති. දැක්කේ නැත්නම් දැම්ම ගිහලා නැෂනල් ෆ්ලැග් කියලා සර්ච් කරලා මේ අපේ ජාතික කොඩිය බලන්න නැෂනල් ෆ්ලැග් ශ්‍රී ලංකා එක බලන්න. ඒකේ තියෙනවා බෝපත් හතරක්. ඒ බෝපත් හතරෙන් මොකද්ද කියලා තියෙන්නේ? ඒකෙන් තියෙන්නේ සතර බ්‍රහ්ම විහරණ. ඉතින් සතර බ්‍රහ්ම විහරණ මොකද්ද? මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා උපේක්ෂා කියලාත් මේකට කියනවා. නමුත් මේ දෙකම භාවිතා කරනවා. ඉතින් මං කැමති උපේක්ඛා කියන්නේ හින්දා තමයි මං උපේක්ඛා කිව්වේ. රයිට්. ඉතින් ඒකෙන් කියලා දෙන්නේ මෛත්‍රිය කරුණාවේ හැමදේම තියෙන්නේ එකම එක්කෙනයි ඒ අම්මා ළඟ බුදුහාමුදුරෝ ඇරුණ කොටගෙන. ඒ හින්දා තමයි මං මුලින්ම කිව්වේ අපේ බුදුරජාණන් වහන්සේට පවා උපමා කළ හැකි සමාන කළ හැකි යම් කෙනෙක් මේ ලෝකේ ඇත්නම් ඒ අම්මා විතරයි. රයිට්. ඉතින් ඔයාලා දහම් පාසල් යන කාලේ හරි පොඩ්ඩක් එක වසරට හරි ගිය කාලේ පොඩ්ඩක් මතක් කරලා බලන්න. ඔයාලා ඉගෙනගෙන ඇති කවියක් අම්මට තාත්තට සලකන දරුවට කිසි දවසක නෑ වරදින්නේ. රයිට්. ඉතින් ඒකේ අන්තිමට කියලා තියෙනවා
යන යන තැන ඔහු ජය ගන්නේ මට හරියටම කවිය මතක නැහැ නැත්තම් මම ඔයාලට මේ කවිය කියනවා ඉතින් මේවා උගන්වලා තියෙන මට දහම් පාසල් ඇද්දී අපේ තිලකරත්න බණ්ඩාර ගුරුතුමා ඉතින් ඔබතුමාටත් ඉතාමත් ස්තුතිය මම මේ වෙලාවේ පුද කරනවා මගේ හදවතින්ම මොකද මම මේ වීඩියෝ එක කරන්න හරි මේ දේ තව කෙනෙක්ට දායාද කරන්න හරි මේ විදිහට කැමරාවක් ඉස්සරහා බයක් නැතුව මේ දේ කියලා දෙන්න හරි පුළුවන් උනේ මං අද අපේ අම්මට ගරු කරන්නේ මේ මුළු ලෝකෙම අම්මලාට ගරු කරනවා වගේ ඒ මොකද ඔබතුමා නිසා ඇත්තටම ඒ කවියෙන් හරි පොඩි දෙයක් මගේ ජීවිතයට දීපු කෙනෙක් ඉන්නවනම් මං කවදාවත් අමතක කරන්නේ නැහැ රයිට් ඉතින් දෙයියනේ කියන්නේ ඔයාලා දන්නවද දැන් මං බෞද්ධෙක් විදිහට අපේ සාස්ත්‍රුන් වහන්සේ අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන සිංහාලෝවාද සූත්‍රය කියලා එකක් සිංහාලෝවාද සූත්‍රය ඒකේ පළවෙනියටම සිංහාලෝවාද සූත්‍රය කියන එක පටන් ගන්නනේ මාතා පිතා දිසා පුබ්බා ඉතින් මාතා පිතා දිසා පුබ්බා කියන්නේ මෙන්න මේ නැගෙනහිර දිසාව ඉතින් ඇත්තටම නැගෙනහිර දිසාව කියන්නේ මොකද්ද නැගෙනහිර පොඩ්ඩක් ඒක වචනේ පොඩ්ඩක් අර ආට් වගේ කරන කෙනෙක් ඉන්නවනම් දන්නවා නැගෙනහිර ඒක පොඩ්ඩක් විසන්දි කරලා බලන්න හිරු නැගෙනවා කියලා වගේ තමයි කියන්නේ ඉතින් ජීවිතේට හිරු නැගෙනවා වගේ වෙන්නේ මෙන්න මේ තමන්ගේ දෙමාපියෝ තමන්ගේ දෙමාපියෝ තමන්ගේ අම්මා තමන්ගේ තාත්තා නැගෙනහිර දිසාවට උන්වහන්සේ උපමා කරලා තියෙන්නේ සමාන කරලා තියෙන්නේ මොකද අපේ ජීවිතේට අලුතෙන් එළියක් එකතු කරන්නේ මෙන්න මේ අම්මා තාත්තා නිසා. යකෝ මගේ ජීවිතේ මට වටිනා කියලා ඉන්නවනම් පුද්ගලෝ ඉන්න තුන්දෙනායි. එක්කෙනෙක් අපේ අම්මා, අනිත් එක්කෙනා තාත්තා, අනිත් එක්කෙනා මගේ සහෝදරයා, මගේ මල්ලි. ඇත්තරයි. මේ ලෝකේ කිසිම කෙනෙක් ආය අදාළ වෙන්නේ නැහැ. ඉතින් මට ඇත්තටම කියන්න ඕනි උනේ මේ විදිහට ඇත්තටම අම්මලාට පහර දෙන කාන්තාවක් මේ විදිහට ඇත්තටම අම්මෙක්ට පහර දෙන කාන්තාවක් තමුණුත් කාන්තාවක් කියලා ඇත්තටම මේක පුරුෂයෙක් කරා නම් නිවැරදි කියන්නේ නැහැ හැබැයි හැබැයි මේක පුරුෂයෙක් කරා නම් යම් තාක් දුරට අර අම්මෙක් නොවන ගුණාංග ටික දන්නේ නැති හින්දා කෙනෙක්ට කියන්න පුළුවන් නමුත් මේ ගෑණියක් අත උස්සන්න තමන්ගේ අම්මට අත උස්සන්න කොල්ලෙක් මම මේකෙදි එයාගේ ගුණ එයා හොඳයි කියලා කියන්නේ නැහැ නමුත් මේ කාන්තාවක් තමයි අම්මට අත උස්සන්නේ ඉතින් ඇත්තටම තමන්ට දරුවෝ නැති වෙන්න පුළුවන් තමන් අම්මෙක් විඳපු වේදනාව දකින්නේ නැති වෙන්න පුළුවන් ඇත්තටම මේ ලෝකේ ඇත්තටම ඔය වගේ වුන් තමයි අර මව් කුසෙන් එද්දිම ඔයාලා අහලා ඇති මේ ලෝකේ එළියවත් දකින්න බැරි වෙන්න නිකම බඩේ ඉඳම ගබ්සා වෙලා යනවා කෙලින්ම යනවා ගබ්සා වෙලා යනවා නැති වෙලා යනවා මේ ලෝකේ එළියවත් දකින්න නැහැ ඒ ඔය වගේ පව්කාර විදිහට අම්මලාට අප්පලාට අත උස්සලා පහර දෙන ළමයි. ඉතින් අම්මෙක්ට දරුවෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නේ ඔය දේද අම්මෙක්? නෑනේ. අම්මෙක් බලාපොරොත්තු වෙන්නේ තමන්ට වඩා හොඳ රස්සාවකට යවලා. අනේ මගේ පුතා, අනේ මගේ දුව. මේ විදිහට මාව සලකයි. මාව මේ විදිහට රැජිනක් වගේ බලාගයි කියලා. නමුත් රැජිනක් වගේ බලා ගන්නව වෙනුවට හිරකාරයෙක් වදක භාර්යා හිරකාරයෙක් වගේ මේ විදිහට අම්මලාට තලා පෙළනවා මේ විදිහට මේ ලෝකේ ඇත්තට මේ ගෑණි මං හිතන්නේ රට ගිහිල්ලා ආපු ගෑණියක් ඒකනේ ඒ ගෑණිගේ ගෞමත් මේ විදිහ දිග රට පදංගු මුත්තවල ඇඳන් ඉන්නේ ඇත්තට මේ අපිට මේ රටක් හදන්න බෑ නමුත් මේ වීඩියෝ එක බලලා පුරුෂිසක් හදන්න පුළුවන් යකෝ මේ ලෝකේ හැම කෙනෙක්ම අම්මෙක්ට තාත්තෙක්ට ගරු කරොත් මේ ලෝකේ මහලු මඩම් කියලා જાතියක් මොකටද තමන්ගේ අම්මට තමන් පොඩි කාලේ ඉඳන් කැතකුණු අතගාලා චූටි අසනීපයක් හැදුනත් ළඟින් ඉඳලා නිින්දක් නැතුව එදා වේල කන්නේ නැතුව තමන්ගේ හැම රුපියලක්ම හැම සතයක්ම තමන්ගේ දරුව වෙනුවෙන් වියදම් කරපු අම්මෙක්ට තාත්තෙක්ට අඩුම තරමේ වයසට යද්දී අප උපස්ථාන කරලා ගෙදර ඉඳන් මලගමට වියදම් කරන්න බැරි උඹලට මේක වැඩක් නැහැ. ඇත්තටම කතා කරලා වැඩක් නැහැ. ඇත්තටම මේ වීඩියෝ එක අප්‍රසන්නයි. මේ වීඩියෝ එක බලන මේ වීඩියෝ එක කරපු මේ විදිහට අම්මට පහර දීපු ගෑණි මේ වීඩියෝ එක බලනවා නම් සමාජයේ උඹව පිළිගන්නේ අප්‍රසන්න විදිහට. අප්‍රසන්නයි. ඊටමත් පිළිකුල්. තූ. ඊටමත් පිළිකුල්. තමුන්ව මේ ලෝකෙට ජාතක කරපු තමන්ට මේ ලෝකේ දැස් විවර කරපු මම්පෙත් විවර කරපු තමන්ගේ ආදරණීය අම්මට යකෝ අම්මා කියන්නේ මේ දැන් රාජකීය පදවියක් වගේ අම්මා කියන්නේ මව් පදවියක් යකෝ ඒ මව් පදවියක් හිමි වෙන ඒ උතුම් කාන්තාවට මේ විදිහට සක්කිලි විදිහට පහර දෙන්න එපා වේසියේ
තොට තියෙන පොරෝ පාරක්ද කියලා සැකයි. ඔය පොරෝ පාර ගැතින් 62 අම්ම වර ඊළඟ ආත්මේ. ඊළඟ ආත්මේ යකෝ උඹ වගේ උන් තමයි ගප්සා වෙලා මැරෙන්නේ. අම්මට තාත්තට අත උස්සන්න එපා. අත උස්සන උන් තමයි ඔය පාරක් පාරක් ගාන අංගවිකල ජීවිත. අංගවිකල ජීවිත අත් නෑ කකුල් නෑ. මෙලෝදීම් පටිසන් දෙනවා. දිත්ත ධම්ම වේදනීය. ඔයාලා කර්ම ඉගෙනගෙන නැත්තම් දිත්ත ධම්ම වේදනීය විදිහට පටිසන් දෙන්නේ අම්මලාට තාත්තලාට මේ කරන දේවල්. ඒ විදිහට සක්කිලි පුත්තු වගේ හැසිරෙන්න එපා. ඇත්තමයි ළඟපාත කිචන පාට හොත්ටිට දෙනවා කුක පැලිලා මැරෙන්න. මේ විදිහට මේ වීඩියෝ එක බලන කෙනෙක් අනිවාර්යයෙන්ම හැදියන්. හැබැයි මම මේ කතා කරපු දේ මදි වෙන්න පුළුවන්. ඔයාලත් ඔයාලගේ ගමේ ඔයාලගේ නගරේ මේ රටේ මේ ලෝකේ වෙන මේ වගේ දේවල් දකින්න පුළුවන්. වහාම මට එවන්න මම ඒවා රිවيو කරනවා. මේක ඉන්න අනිත් එවුන්වත් හදන්න ඕනේ. ආ පොඩි කාලේ ඉඳන් මලමේ ගොළුවට මේ දේවල් ගියේ නැත්තම් වැඩක් නැහැ. ඇත්තටම මේ රටේ මේ දහම් පාසල් කියලා දෙයක් තියෙන්නේ. මේ වගේ මේ බුද්ධ ධර්ම વિશે මන් නම් කියන්නේ උසස් පෙළටත් අනිවාර්ය කරන්න ඕනේ. අනිවාර්යයෙන්ම උසස් පෙළ කරන ළමෙක්ට බුද්ධ ධර්මයේ વિશે පාස් එක අනිවාර්ය කරන්න ඕනි සහ බුද්ධ ධර්මයේ කියන විෂයක් මැරණකම්ම මං කියන්නේ මේ ලංකාවේ කට්ටියට අනිවාර්යයෙන්ම දාන්න ඕනේ. මේ ලෝකයක් හදන්න බෑ මං කිව්වා. මේ වීඩියෝ එක බලන බලධාරියෙක් ඉන්නවනම් මම නම් කියන්නේ අනේ අධ්‍යාපන අමාත්‍ය තුමාට හරි කමන්නේ නෑ. බුද්ධ ධර්මයේ વિશે අනිවාර්ය කරන්න ඕනි. මේ දහම ඇත්තට මේ වීඩියෝ එක බලන මගේ මුස්ලිම් සහෝදරයෙක් ඉන්න පුළුවන්, දෙමළ සහෝදරයෙක්, ක්‍රිස්තියානි සහෝදරයෙක්, ඒ වගේ මං වගේම බෞද්ධ සහෝදරයෙක් ඉන්න පුළුවන්. ඇත්තටම එයාලත් අවිවාදයෙන්ම පිළිගන්නේ මේ විෂය මාලාවට බුද්ධ ධර්මයේ කියන විෂය අනිවාර්යයෙන්ම දෙන්න ඕනි. පොඩි කාලේ ඉඳන්ම අනිවාර්යයෙන්ම ළමයින්ගේ ඔළුවට මේ වගේ දේවල් දාන්න ඕනි. ඉතින් මේ වගේ සක්කිලි ක්‍රියාවලිය තියෙනවා නම් මට අනිවාර්යයෙන් මෙවන්න. මම පල්ලිය ඩිස්ක්‍රිප්ෂන් එකේ මගේ WhatsApp නම්බර් එක දාලා තියෙනවා. මේව රටේ ලෝකෙට පේන්න අනිවාර්යයෙන්ම අපි කියන්න ඕනි. අපි මේව කතා කරන්න ඕනි. හොඳට මතක තියාගනි. තමන්ව මේ ලෝකෙට බිහි කරපු අම්මට තාත්තට කවදාවත් සලකන්නේ නැතුව ඉන්න එපා. ඉතින් අම්මට තාත්තට සලකන්නේ නැහැ. මට වැඩක් නැහැ, අම්මා වැඩක් නැහැ, තාත්තා වැඩක් නැහැ කියන එකක් ඉන්නවනම් මේ ලෝකෙන් දැම්මම මැරිලා ඵලයක්. මොකද අම්මෙක් අපෙන්නේ නැත්තම් උඹලත් මේ ලෝකේ නැහැ. ඒක මතක තියාගන්න. හරි, මට ওই විදිහට කුණුහරුප කියවලා උඹලාගේ නිකන් චරිතේ මේ තරම් ඝාතනය කරගන්න ලක් කරගන්න එපා. රයිට්. අද ජේනා ඉස්සර බ්ලොග්ස් ගිහිල්ලා ඉන්නම්. තවත් ඔයාලගේ ගමේ නගරේ මේ විදිහ අසාධාරණකම් දැක්කොත් අනිවාර්යයෙන්ම මට WhatsApp එකක් දාන්න. මේ කෝල් ගන්න එපා. මම කලින්ම කියන කෝල් ගන්න එපා. ඉතින් WhatsApp එකේ බ්ලොග් එකේ අසාධාරණ වීඩියෝ එකක් දැක්කොත් විතරක් අනිවාර්යයෙන්ම මට කියන්න. ඉතින් කන හරහා මොලේ. තව දෙයක් තමයි දෙවියෝ 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 දන්නවනේ උඹලා දේවාල වල යන්නේ. දෙවියෝ දෙවියන්ගෙන් දෙයක් ඉල්ලන්න පඬුරු දෙන්න ඕනි උනාට, අම්මගෙන් දෙයක් ඉල්ලන්න පඬුරු දෙන්න ඕනි නෑ. ඒකයි මම කිව්වේ සුගත තථාගත අපේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේට පවා උපමා කළ හැකි චරිතයක් මේ ලෝකේ ඇද්ද? උපමා කළ හැකි සමාන කළ හැකි චරිතයක් මේ ලෝකේ ඇද්ද? ඒ ගෙදර බුදුන් අම්මා විතරයි. රයිට්. අදට ඉස්සර බ්ලොග්ස් ගිහිල්ලා එන්නම්. ඇත්තට මේ වීඩියෝ එක පිළිකුල්. එච්චරයි මට කියන්න තියෙන්නේ. මේ වීඩියෝ එකෙන් කතා නොකරපු දෙයක් සහ මේ ලෝකෙන් මේ වීඩියෝ එකෙන් කතා කරන්න බැරි වුණ දෙයක් තියෙනවා නම්, තවත් කෙනෙක් මේ වීඩියෝ එක බලපු කෙනෙක් මේ ගැන දන්නවා නම්, මේ ප්‍රදේශය මේ කෙනාගේ දුරකථන අංකයක් දන්නවා නම් සහ මේ වීඩියෝ එක ගැන ඔයාලගේ හිතන විස්තරයක් දන්නවා නම් අනිවාර්යෙන් පල්ලිය කමෙන්ට් සෙක්ෂන් එක ඕපන් කරලා තියෙන්නේ. කමෙන්ට් එකක් දාන්න, ඔයාලගේ වචිනා කාලේ කැප කරලා කමෙන්ට් එකක් මේ වීඩියෝ එක දාන්න. මං හිතනවා මේ ලෝකේ අම්මලාට ආදරය කරන හැම කෙනෙක්ම මේ වීඩියෝ එක ෂෙයා කරයි කියලා. ඉතින් තාමත් ඉසුර බ්ලොග් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් පල්ලිය රතුපස් සබ්ස්ක්‍රයිබ් බටන් ක්ලික් කරලා සබ්ස්ක්‍රයිබ් කරන්න. එතනින් එහා බිල් ලයිකන් ක්ලික් කරලා ටච් එකේ ඉන්න වීඩියෝ එක දාපුවම කාටවත් කලින් නොටිෆිකේෂන් එක ගෙන්න ගන්න පුළුවන්. ඉතින් කනහරහ මොලේට ඉසුර බ්ලොග්ස්. අපි අදට ගිහිල්ලා එන්නම්.